හරි අපි කලින් වීඩියෝ ක්ලිප් එකේදී කතා කරා ඩොමේන් එක කොහමද වෙබ්සයිට් එකට ගියාට පස්සේ ඔයාලගේ විසිබිලිටි එක කොහමද ඊට පස්සේ ගොඩඩි සයිට් එකේ මොනවද තියෙන කී ෆන්ක්ෂන්ස් මොනවද මේන්ලි ફોකස් කරා පළවෙනි වීඩියෝ එකේදී ඉතින් මේකෙදී අපිට පුළුවන් අපි ඩොමේන් නේම් එකක් සර්ච් කරන්න ඉතින් මම සාමාන්‍යයෙන් ඔයාලට පෙන්නන්නම් සාමාන්‍යයෙන් දැන් dialog.com කියන එක මම මෙතන සර්ච් කළා සර්ච් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් රයිට් මේකෙදි මුලින්ම අපි දැන් dialog.com කියන එක ඔයාලා දන්නවා අනිවාර්යයෙන්ම ඒක දැන් purchase කරලා තියෙන කියලා මම sample එකක් පෙන්වන්න ගත්තේ ඉතින් dialog.com කියන එක මෙතන ඔයාලා පෙන්වන reasonable කොහොමද dialog.com කියන එක අරගෙන තියෙන්නේ මේකේ අපිට agents ලගේ ඔයාලා details නම් පෙන්වන්නේ නැහැ මොකද අපිට ඒක purchase කරද්දි දෙන්න පුළුවන් purchasing details visible කරන්න ඕනද නැද්ද කියලා අපි ඒක ඉස්සරහට බලමු. ඉතින් මේකෙදි පෙන්නනවා අපිට domain broker service වලින් we still might be able to get it for you. ඉතින් මේකෙදි පුළුවන් අපිට මේ සාමාන්‍ය broker service එකක් කරහා අපිට ඒ domain එක ගත්ත කෙනාගෙන් ආපහු repurchase කරන්න පුළුවන්ද බැරිද කියලා අවස්ථාවක් එයාල දීලා තියෙනවා. ඉතින් ඒකෙන් අපි domain backorder කියලා ඔයාලට කලින් සඳහන් කරලා දීලා තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තමයි domain එක search කරන්නේ. search කරාට පස්සේ අපිට දෙන keywords. හැබැයි මේ ඔක්කොටම කලින් මම මුලින්ම කියලා දෙන්න sign in වෙන්න ඕන. ඉතින් මේකෙදී අපිට create new customer කෙනෙක් නම් create my account කියන එකට යන්න ඕන. create my account කියන එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙතනට සාමාන්‍යයෙන් අපිට පුළුවන් අපේ email එක කරහා එමන් නැත්නම් Facebook හරහා මේ login වෙන්න පුළුවන්. දැනට මගේ මේ update කරපු password usernames එක ඒක තියෙන්නේ. දැනට මම ඔයාලට මෙතනනම් මෙතන අපේ Facebook account එක හරහා log වෙන්නත් පුළුවන්, Google හරහා log වෙන්නත් පුළුවන්. ගොඩක්ම වැදගත් අපි Gmail එකක් එක්ක යන එක තමයි ගොඩක්ම valuable වෙන්නේ. ඉතින් මෙතෙන්දී අපිට email එකක් දෙන්න පුළුවන්, අපේ username එක දෙන්න පුළුවන්. ඊට පස්සේ password එකක් දීලිවෙලා මෙන්න මෙතන create account කියන එකට ගියාට පස්සේ එයාලා password එකක් generate කරලා දෙනවා අපිට අපේ service key එක. ඉතින් මම දැනට already sign up වෙලා තියෙන්නේ. ඒක නිසා sign in කියන එකෙන් යනවා. මෙන්න මෙතන මගේ customer hash එක එහෙම නැත්නම් මම register වුණාට පස්සේ මම දීලා තියෙන ID එක සහ password එක automatically මම refill වෙන දීලා තියෙන්නේ. ඉතින් මම මෙන්න මෙතන sign in කියලා log වෙනවා. ඉතින් මේ මෙතන මම ගත්ත දැනට domains තියෙන්නේ මේවා ශ්‍රී ලංකා රන්තුව සමහරවන් ඔය ගොඩක් තියෙන domains. ඉතින් මම ආපහු මගේ GoDaddy account එකට යනවා. account එකට ගියාට පස්සේ මගේ මෙතන මේ sign in කියන එකට ගියාට පස්සේ මගේ account එකේ name එක ඊට අමතරේ මට එන්න තියෙන මොනවද notifications මොනවද renewable මොනවද තියෙන අලුත් ඉස්සරහට ඒ දේවල් තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා මගේ pin එක. ඊට පස්සේ මොනවද මට තියෙන updates මොනවද කියලා යාලා manual deal තියෙනවා. ඊට පස්සේ මට පුළුවන් අපිට අවශ්‍ය කරන domain එක search කරන්න. ඉතින් මම සාමාන්‍යයෙන් මෙතෙන්දී domain එකක් search කිරීමේදී බලාපොරොත්තු වෙන්න ඕන ප්‍රධාන කාරණාවල් කීපයක් ඔයාලට ඉදිරිපත් කරන්නම්. සාමාන්‍යයෙන් අපි ඉස්සර අපි හිතමු මම මොනවා හරි kids toys ගැන මොනවා හරි සයිට් එකක් පටන් ගත්තා නම් එහෙම නැත්නම් toys පිළිබඳ sell කරන website එකක් පටන් ගත්තා නම් මම ශ්‍රී ලංකාවේ toys එහෙම නැත්නම් ලංකාවේ handmade toys ගැන මොනවා හරි දෙයක් සෙල් කරන්න බලාපොරොත්තු වෙමින් ඉන්නව නම් toys sri lanka කියලා මම ගන්නවා domain එකක්. ඉතින් එතකොට සාමාන්‍ය toys sri lanka. ඉතින් මෙහෙම toys sri lanka කියන keywords දෙක use කරලා මට search කරන්න පුළුවන්. search කරාට පස්සේ සාමාන්‍යයෙන් එයාලා පෙන්නනවා toys sri lanka.in කියන එක. ඉතින් මම මෙතෙන්දී .com කියන keyword එක දෙනවා. ඊට පස්සේ toysrilanka.com කියන එක available. එයාලා දැන්ට පෙන්නනවා මෙතන. ඊට පස්සේ එයාලා අපිට 168ක offer එකක් දෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම ගන්න ඕන toysrilanka.net, toysrilanka.org organization, toysrilanka.info. ඊට අමතරේ තව මෙන්න මෙතනින් අපිට මේ category set කරගන්න පුළුවන්. ඊට අමතරේ යාලා අපිට තව suggest කරන toys sri lanka, ඒ කියන්නේ මේ keywords toys
toys.srilanka.com ඊට පස්සේ toys-srilanka.com ඊට පස්සේ මෙතන මේ ඇඩ් කියලා දාලා තියෙන ඇඩ්වර්ටයිස්මන්ට් toys.srilanka.store කියන එක මොකද දැන් ඉස්සර අපිට .com කියන එක .info .net .org මෙන්න මේ දේවල් ගොඩක් වැදගත් වුණා වගේම දැන් මෙයාලා මේ කීවර්ඩ්ස් එක්කම ජොයින් වෙලා ඒ කියන්නේ .shop .online .live ඊට පස්සේ .සාමාන්‍ය .store .live .xyz .biz business purpose කරනවා නම් biz කියලා වෙනමම කැටගරි එකක් එයාලා දීලා තිනවා ඒ කියන්නේ domain කැටගරි එකක් .com වගේම ඉතින් ගොඩක්ම හැබැයි මම recommend කරන .com කියන එකක් එක්ක යන්න. ඉතින් මොකද commercialize කියන එක අපි හැමතිස්සෙම business model එකක් එක්ක යන්නේ හැම product එකක්ම. ඉතින් එතෙන්දී .com කියන එකත් එක්ක අපිට video clips ඒ වගේ දේවල් උනත් upload කරද්දී commercialize දේවල් තමයි අපි ගොඩක් වෙලාවට යූස් කරන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයෙන් මේ වගේ ඩොමේන් එකක් සර්ච් කරද්දි .com එක යන්න තියෙනවා නම් ගොඩක් හොඳයි. ඊට අමතරේ අපිට මෙතනින් පල්ලෙහායින් එහාලා ගොඩාක් දේවල් අපිට දෙනවා keywords එක අපිට match වෙන දේවල් තියෙනවද මේ guru කියන එක. ඒ කියන්නේ අපි tutorials කරනවා නම් ගොඩක් වෙලාවට guru කියන එක යූස් කරනවා. ඉතින් available domains තමයි ගොඩක් වෙලාවට මෙතනින් පෙන්වන්නේ. ඒ වගේම තමයි price category එකත් ඔයාලට මෙතනින් දකුණු පැත්තෙන් පෙන්වනවා එයාලා කොයි වගේ එකක්ද තියෙන්නේ කියලා. ඉතින් මෙන්න මේ වගේ අපි හිතමු දැන් සාමාන්‍යයෙන් මට app එකක් මම develop කරන්න යනවා නම් අපි හිතමු myapp.com කියලා search කරලා බලමු. ඉතින් myapp.com is taken already. ඉතින් නමුත් එයාලා අපිට දීලා තියෙනවා suggest කරලා තියෙනවා මෙන්න මේ domains දැන් available. එතකොට myapppro.club ඊට පස්සේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් myapphome.co ඊට පස්සේ අපිට ඕන නම් myapp.com කියන එක නැත්නම් myapp.co කියන එක බලන්න පුළුවන් myapp.co කියන එකත් අරගෙන myapp.net ඒකත් අරගෙන ඉතින් මේ වගේ අපිට කැමති domain එක මොකක්ද කියන එක search කරලා බලන්න පුළුවන්. ඉතින් මෙතන මේ premium domains විදියට දීලා තියෙනවා myapp.build කියන එක Singapore dollars 286ක් තියෙනවා Singapore dollars 360ක් වෙනවා my dappstore.net කියන එක. ඉතින් මෙන්න මේ වගේ දේවල් ඔයාලට search කරලා බලන්න පුළුවන්. ඊට පස්සේ තමු roundtours.com ඉතින් බලන්න මේ premium domain එකක් roundtours.com කියන එක Singapore dollars 7019.05 dollars. ඉතින් එතකොට ලොකු ගාණක් ඔයාලට පේනවා ඇති. ඉතින් නමුත් අපිට round dash tours ඉතින් අපි domain එකක් ගනිද්දී අපි අනිවාර්යයෙන්ම ඔයාලා දැනගන්න ඕන සාමාන්‍යයෙන් අකුරු. ඒ කියන්නේ එහෙම නැත්නම් domain එකේ address එකේ තියෙන අකුරු සාමාන්‍යයෙන් 12ක් හෝ 12කට වඩා අඩු වෙනවා නම් ඒක ඇත්තටම එක රිලයබල්. මොකද අපි SEO වලදී ගැන කතා කරනවා search engine optimization කියන එකේදී domain එකක් ගන්නෙ කොයි ආකාරයෙන්ද කොයි වගේ අකුරු letters ප්‍රමාණයක්ද තියෙන්න ඕන මෙන්න මේ වගේ දේවල් අපි SEO වලදී කතා කරනවා. ඉතින් මම දැනට domain එකක් තෝරගන්නම් කොහොමද අපි purchase කරන්නේ අපිට available domain එකක් නිකන් බලමු මට kiyanna.com මට kiyanna.com කියන එක අපි හිතමු ඊට පස්සේ මෙහෙම search කරගත්ත domain එක අපි මේක කාට් එකට ඇඩ් කරගන්නවා ඇඩ් ටු කාට් කියලා. ඔයාලට මෙතන පේනවා ඇති one domain selected කියලා එයාලා මෙනු මෙතන ඔටෝමැටිකලි පෙන්නනවා. හරි අපි ඊළඟ වීඩියෝ ක්ලිප් එකේදී ගිහිල්ලා බලමු කොහොමද domain එක කාට් එකෙන් purchase කරන්නේ කොහොමද කියලා.